මෙම් පළවෙනි කොළොම් කබට පැහැදිරිි කර දැන් අපි දෙවන කොළම් එකට යන් න් දෙවන කොළම් එකයන් උන්දට තේරුම් ගම සියලු දෙන දෙවනි කොළම් එක න්දට තේරුම්ගම් බලන්න දරු දම්ම ලකුම් කරනා දෙවැවනි කොළමි මේ විදියට දාන ගනකී අර්ධයක් ජලයගිලී ඇති විට ගනකයේ අර්ධයක් ජලයගිලිී ඇතිවිට දුනුතරාදී පාටාංකය කියදපුතා දුරුතරාදි පාටාංකය බිදුවයි දශවම නවයයි ගනක අර්දයක් ගිරිලා කියන්නේ එකයි දසම දෙක තිබ්බ එක පුතා දැන් බින්දුවයි දසුම නවේ වෙලා එකයි දස්සම දෙක තිබ්බ එක දැන් බිදුුවයි දසුම නවේ වෙලා ඒනම් එකයි දස්ුම දෙක තිබ්බ එක බිදුුවයි දසුම නවේ වෙලා කියන්නේ ඔබට එතනින් ගන්න පුළුවන් හැකියාවත් තියෙන් ඕන පුතා එකයිදසම දෙක බිදුුවයි දසුම නවේ වෙලා කියන්නේ දැන් උඩුකරු තෙරපුුම කීයක් වෙලා කියලා අදපුතා එනම් එකයි දස්සුම දෙක බිින්දු ඇදසුම නාවයට බැහැලමේ එක දසුම දෙක ින්දෝසුනාවට බැහැල එනම් උඩුකුරු තැරපුුම කියද පුතා මෙන්න තියෙනවා කියයද බින්දුවයි දස්සුමතුමයි උඩකු තැරපපුම කිය පුතා බින්දුව අයිදසුම තුරයි එකසම දෙ තිබද බින්දසුනාවයට බැහල එන උඩුකුර තරපුම ිින්දුවවා දසුම තුමයි පැහදිලී කිය මං හිතනනා සිිරුදනා delante ඒපුතා දුනු තරා දි පාටං කිය මෙතැන ති බට අපිකිවේ ජලය සහිත බීකරේ බාරය එකයි ද සමතුන දැම්පුතා කිය වෙලා ද එකයි ද සම හය වෙලා ඒන එකයි ද සමතුන ැ එකයි ද සමහය වෙලා නං ඉසල්ලය ීකරේ විතරක් බර එකයිද සමතුන යිති බ දැ එකයි ද සමහය වෙලා ඒ විස්್ථා අපිත ජලය කොච්චරක් කැවිල්ල ද පුතා බින්දු අයි ද සුමතුනාක් කැවිල්ලා බලන්න තේරිච්චාය දැන්තමයි හොඳම පොයින්ට එක කල්ල ගන්න තැන එම් හොඳම පොයින්ට ගල්ල ගන්න තැන බලන්න හොඳටම තේරුුණාද කියලා එනම් බලන්න පුතා හොඳම පොයින්ට ල්ලගත් තැන හොඳම ේරුණාදත්ත උසන්න බාන් සිදෙන එකයි දසම දෙක තිබ්බ එක පුතා එකයි දසම දෙ බිදුව දසමනාවේ වෙලා එකයි දසම දෙක බින්දුව ඇදසමනාවය වෙලාමින් එකයි දසම දෙක බින්දුවසමනාවේ වෙලා ඒ කියන්න පුතා උුදුකරු තරුමක් ඇවිල් කොච්චරකද බිදුු අයි දසුමතුන කොයයානි පැත්ති මදාාලතිී පින පස්ස පුතා විස්ථාපිත ජලය සහිත බීකරේ බර හිස් බීකරේ බර එකයිද සමතුරය කිවන්නේ දැන් එකයි දසම හය වෙලා ඒනම් පුතා එකයි දසමතුන එක අද සමහය වෙලා නම් දැම් විස්ාිත ජලය කොච්චරක් ඇවිල්ලද ඒ අනු අවසන් කොම පුරුණනවා විස්ාපි ජය බදසමතු. මංහිතරවා තේරෙන් නැති කළලා දෙවන ොළම් එක යනවා තු වන කළොම් තුන්වන කොළම් එකටයන් බලන්න දරුවුන් තුන්වන කොළම්න්නේ ඔන්න පුදේ ගණකය සම්පූර්ෙන්ම ජලය ගිල්ලලා දැන් ඉස්සල්ල තිබ්බේ භාගතනේ දැන් ජල පුෂ්ටය ගාව තියෙන්ෙන නමුත් සම්පූර්ණම ගල්ලලා එන සම්පූර්ණයෙන්ම ජලපොෂ්ටේ ගිල්ලුව හමපුතා දැම් පාටාංකය කියලුදපුතා බිදුවයි දස්සොම හයයිදු එනම් දැම් බලන්න පුතා ඔයා කොතනයි කොතනයිද මේක ඔයා බලන්න පුතේ මේ ආරම්භය එකයි දස්සම දෙකයි තිබ්බේ දැම් බින්දුවයි දසම හය වෙලා එනම් උඩ්ඩුකුරු තරපුුම කියදපුතා දෙන්න අඩුකරහමේනවා බිින්දුවයිදස්සමහය උඩුකර තෙරපුු. කුරු තරම කියද පුතා බිදුු අයිදසුම හයයි ඒළඟට බලන්න දරුවන දුනුතරාදිි පාට් තන්දී විස්ථාපිත ජලය සහිත බීකරේ බර එකයි දසම තුන තිබ්බ එක විස්ථාපිත ජලය සහිත බීකරේ බර දැන් එකයි දසම නවේ වෙලා ඒන එකයි දසම තුන තිබ්බක දැන් එකයි දසම නොවේ වෙලා කියන්නේ කොච්චරක් එතන්ට විස්ථාපිත ජලය ඇවිල්ලද පුතේ බිදුු අයිදස්සවම හයක් කැවිල්ල දැ ිදුුව ඇද සමහයක් ඇවිල්ලා. ඒළඟට පුතා අවසන් එකටේනවා අවසන් එක මං ොහොම්ම ගන්නා මොකද ඔයා තුංව නියකයි හතරවනිිය එකයි සමාන නිසා ඒනම් අවස ං මෙහෙම එනවා ඔන්න පුතේ හතරවනිියක දැම් බලමු ඔන්න අවසන්න එක. එන අවසන්න එක පුතේ කොහොමද බලන්නේ මෙතන්දි මං මෙහම පැදිි කරන්න බපුතේ හොදර දේරුම් ගණන සිරුදෙනවා මෙතන්දි පුතා එකයි දසම දෙක බිින්දුුවයි දසම හය වෙලා එ නම්පුතා උඩුකුරු තෙරපුම ඒත් කියීයදපුතා ඉස්සල්ලාපු අගේමයි බිින්දුවයි දසම හයමයි ළං අරපුතා විස්ථාපිත ජලය සහිත බීකරේ බර විස්ථාපිත ජලය සහිත බීකරේ බාරපුතා එකයි දසමතුුණන දැන් එකයි දසම නාවය වෙලා එ නම්පුතා ච්චරක් ස්ථාපිත ජලය දැන් තන තිෙනවද පුතා බින්දුවයි දසම හයයි පෝබලන්න තේරිච්ඡායෝ අවස්ථා හතර තේරිච්ඡාය ඕක අච්චුපොතය වගු දෙකක් තියෙනකක් මං එක වගුවක අහරගෙන පොගොලොට මංමේ පැහැදිලි කිරීම කරේ අච්චුපොතේ වගු දෙකක් තියනවා ඒ වගු දෙකක් මං එක වගුවක ටරගෙන ය පැහැදිලි කරේ ොකද ඔය දෙක හොඳටම තේරුම් ගත යුතු නිසා ඔය දෙක හොදට තේරුම් ගන්න ඕන ඔබසිලුදෙන මනම් පුතා දැන් ඔබට ආවනය උත්තර දෙක ඔබ මේ හැමතැන හෙවේ මොකක්ද මෙතනින් හොපු උඩුකුරු තරපුමයි අනි පැත්තෙන් ආපු මොකදද පුතා විස්ථාපිත ජලේ බරයි එයනම් මෙන්න පුදේ අවසානය මේ අවස්ථාවත් උඩුකුරු තරපුමයි විස්ථාපිත ජලේ බරයි සමානයි මේ අවස්ථාවත් උඩුකරු තෙරපු මයි විස්ථාපිත ජලේ බරයි සමානය මිය අවස්ථාවස් උදුකර ෙරපුමයි විස්ථාපත ජල රයි සමන් මිය අවස්ථාවත් උදුකරු තරපුුමයි විස්ථාාවත ජලර පරයි සමන්. එහනම් ඔන්න සෙට්ටුනා කෞද පුද්ජලය කුතා කවදේ පුද්ජලයා ආමිදිිස් ක ස්ච්ච පුද්ජලයා පුතා ආකිමිදිිස්. ආකිමිදිස් සේට ලාකි්වා ඔය කැරපු පැට්ටිගල් ලක ඔස්සේ යං වස්තුුවක් සම්පූර්නෙන්ම පෝ අර්ද වශයෙන් හෝ තරලයක ගිල්ලූ හම එමගින් නැතිගරන උඩුකුරු තරපුමයි විස්ථාපිත ජලේ බරයි සමානයි කියලා. එතින් මෙහැම අවස්ථාව මොබට පේනවා උඩුපුරු තරපු මයි විස්ථාපිත ජලේබරයි සමානයි කියලා. ආකිමි නිස් ප්‍ර පාවිච්චයට ගත්තේ ඔය ඥාය තමයි පාවිච්චයට ගත්තේ. එනම් කෝබලන් තේරුනාාද සියල්ගෙනනාට අවස්සන්න දැන් අවන් වශයෙන්. ආකිමිඩිස් නියමය යෙදීම එතැදිී ඔබට නිසි ආකාරව තේරුුණාද කියලා. ආකිමිනිිස් කිවේ ඔයා ආකාරයට අයි පති දැන් යනව තවදුරටත් තිස්සරහටපුතේ බලන්න තවදුරට දැම් බලන්න පුති මෙයින් පෙනෙන්නේ යන්න මං කියපු එක වස්තුවක් සම්පූර්ණයෙන් හුව අර්ධවශයෙන් වෝ තරලයක ගිල්ලූ හාමපුතා උඩකර තෙරපුමයි විස්ථාපිත ලේබරයි සමානයි කියලා ළ අඩ පුතාාව කමිනි සචවෝයක් කතාවමයි වස්තුක් තරයක් තුළර්ද වශය ෝ ූර්ණ වශයන් ගිලි තිවිටේ මගින්න ති කරන උඩකුර තරපුමයි විස්ථාපිත ජලේ රට සමානවේව මංහිතන හදනම අදද ඇති කියලා හොඩම ේරෙන් ැති ගලල එරගත ඒළ කොඩස්ස බලන්න පුතේ අවසන් වශයෙන් දැම්පුුතේ මෙත නදී මේ අවස්ථානුව කූලව බලන්න ඒ අවස්ථාව මේ ඒ අවස්ථාව කොහොමද තියන්න පුතා වස්ටුවේ බර එකයි දසම එකයිඩු දृ්‍ය බර බිින්දුු අු ඒ කිය අන්න පුතා උඩුකුරු තැරපුම එකයි දසම එකයි ඒ අවස්ථාව පුතා පාවෙනවා එහමනැත්තං ඉපිලෙමින් පාාවෙනෝ මෙන්න පුතේ ඒ අවස්ථාව ඉපිළෙමින් පාාවෙන අවස්ථාව එඩපසි මේ ඒ වස්තුේය එළඟට බීවස්තුුව කියන්න බීවස්තුව පුතා එයා බර එකයි දසුමාටයි ඔන්න පුතේ එයා සම්පූර්යෙම ගිලිලා ඒනම් බුදේ යාගේ දෘෂ්‍ය බර බින්දුු අයිලු එනම් උඩුකුරු තෙරපුම කීයලුද පුතා එකයි දස්වම අටයි වු ඇනම් ඒ අවස්ථාවත් මොකද වෙන්න බුදේ ඉස්සල්ලා ජෙලී පාාවෙනව කියන්නේ පාාවෙන අවස්ථාව හරි ඉපිළමින් පාාවෙනවා කියන්නේ පාවෙනම ඉපිලෙනව කියන වචන පාාවෙනවා කියන වචන ඉපළමින් පාවෙනවා කියන වචන සමාන ගිලි පාවෙනවා කියන්නේ ඇතුළට ගිනිල පාාවෙනවා අ ඉට පස අවසානපුතා ගිලි ගිලේ එතවර ඔබ මතක තියාගන්න ඉපිලෙනව පාවෙනවා ඉපිළමින් පාාවෙනවා එකයි ගිල පාවෙනවා කියන්නේ මැද ගිලෙනවා කියන්නේ ඇට එයනම් පුතේ ඔය අවස්ථාටික සම්පූර්ණ වෙන්න නම් මෙන්න මේ අනුකූලභාාවය තියෙන්න්න ඕන ොකද පුතේ අනුකූල භාවය එමන තන් තියෙන් ඕන භාවයකු මක්ද බලන්න පුතේ තියෙන් ඕන බාවය ගිලී පාවෙන විට වස්තුය බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි කොටසක් ගිලී පාවෙන විට වස්තුය බරට වඩා උඩුකුර තෙරපුම වැඩ. සම්පූර්ණම ගිලිී පාාවෙනකොට වස්චය බරයි උඩුකුරු තෙරපුමයි සමානයි යටටම ගිලෙන වනම් බර වැඩී බර වැඩී බර වැඩී බරවැඩි නිසා තමයි පුතා යටටම ගිලන්න ඒ අවස්ථාව උඩුපුරු තරපුුමට වඩා බර වැඩි එනම් ඔය පිටුයි අවසානය තේරුුණාද කොබන් අක උසන්න ඔය කතාව තේ රිච්චාය න ටික් ැමුරත් යෙනවා ඒ ගැඹුර හරිරන තේරුම් ගන්න න ම මෙ විඩියෝ එක අනිවාර්යෙන්දානවා එතකො එක බලන්න පුතේ වස්තුවක බර වැඩිනං උඩුකුරු තරපුමට වඩමන් දැන් සංසධනය කරනේ රයි ඉඩුකු තෙරුම බරයි උඩුකුර තරපුමයි සංසන්ධනයගන්න කොට බර වැඩිනං එයා ගිලෙනවා ඒළඟට බරයි යුඩුකුරු තෙරපුමයි සමානනං එයා ගිලී පාාවෙනෝ උඩකුරු තෙරපුම වැඩිනාම් එයා උඩ දෙනවා උඩට ඇවිල්ලා ඉපිලමින් පාවෙනෝ මහිත අවසන් වශයෙන් තේරෙන් ඇති කලා කඔබානකු තේරුමාද තේරුුණාද අත උස්සන්න බලන් තේරිිච්චයි දිනෙත් නොමින්දි තේරුුණාද මොරරි ගැල්ලුවත්තිෙන්ෙනොන ටසබ කරන්න ප්‍රශ්න තියනයවා මට දිරිපච්චට අවසන් පිටුවඩෑ නවසතේ මෙන්න අවසන් පිටු මෙන්න අවසන් පිටු ඔන්නඔ මං කියපු කාරණය පුතා දැන් යාලට ොත්තනට දකින්න හම් බෙනවා මං කියපු කාරණ පු වස්තුුවත් මේ වස්ට වස්තු බරට වඩා උඩුකුදැමය කරන්න උඩුකරුතරුමතක වස්ටේ බරට වඩා උඩුකුරතරපුුම වැැඩිනා වස්තුුවේ බරට සමා උඩුකුරතරපුුම ඇති වනසේ වස්තු බරට වඩ උඩුකුරතර මය කියන්න පලනික උඩුකරතරපුම වැඩි තුුව මොද වෙන්න පුතා ගිලි ඉපිළමින් පාාවෙන ඇතං අර්ධවශයෙන් ගිලි පාවෙන ඒළඟට වස්ුව බරට සමානනං සම්පූර්ණයෙන් ගිලි පාාවෙන වස්තුුවය බර වැඩිනං ගිලෙනවා අයි කතාවක්න ඔවැඩික හොදර කියවන්න හතාමං රූපකට දාලාතිීන් ඒළඟට මගේ දරුවෝ ගනත්වය මනින උපකරණය අපි ද්‍රවල ගණත්වය මයි උපකරණය අපි හයිද්‍රෝමීටය කියමු ද්‍රවල ගණත්වය මයින් උපකරණය මොකක්ද කිය ඇහවෝ ද්‍රවවාමාණය ඉංග්‍රීසියම් හයිද්‍රමීට එනම් ද්‍රවල ගණත්වය මයින්න පුළුවන් සේම ද්‍රාවනවල ගණත්වයක් ද්‍රෝමාණයෙන් මයින්නට පුළුවන් එනම් ද්‍රවවල ද්‍රාවනවල ගණත්වය මයින උපකරණය පුතා මතක තියාගන්න ද්‍රවමානය. ද්‍රවල ද්‍රාවනවල ගනත්වය මයින උපකරණයම කද පුතා ද්‍රවමාන. සොදගොඩ පුතා මෑන් ඩැන් ඔයා මේ පෑන කියලා ඉදන්නකො මේ පෑන මෙහෙම අතාරිනව උකුද්‍රවේකට. මේක ගිලන ගැර ගිල ගබුර අඩු. කබව අඩුව එක අතඇරයොත් මෙයා ජස්කාල යට දෙයයි එ නම් පුතා උකුබව වැඩි නං මේ ද්‍රවමාණය ගිලන ගැඹුර අඩුයි උකුබව අඩුනං මෙයා ගිලන ගැඹුර වැඩි ඒනං මේ ද්‍රවේ පාකල විට ද්‍රවය තුළ ගිරිය ඇති මට්ටමානුව මට්ට මේ පරිමානය කිය ෝ නවා පුතා ද්‍ර ගනත් එනම් ද්‍රවේ ගණත්වය අඩුනම් ද්‍රෝමාණය වැඩියෙන් ගිලෙනම් ද්‍රවේ ගනත්වය වැඩිනම් ද්‍රෝමාණය පුතා අඩුවෙන් ගිලෙනම් එනම් මට අවසන් වශයෙන් දැම ොතුන්දි කියන්න ද්‍රවේ ගනත්වය වැඩිනම් ද්‍රෝමාණය අඩුවෙන් කිරුණේ ද්‍රවේ ගනත්තය අඩුනම් ද්‍රෝමාණය වැඩියෙන් ගිරුණා එනම් ඒක ග්‍රම තේරු ගත්ත යුත්තු දේ අනුව කියන්න ද්‍රෝමානයේ පාටංක ලකුණු කරලා තියෙන්නේෙ පුතා ඉහලසිට පහලට ද පහලසිට ඉහලටද උත්තරයක් දෙන්න දෝමානයක පාටංක ලකුුණ කරලා තියෙන්නේ ටක්ගල සිරදෙන ද්‍රෝමාණයක පාටංක ලකුුණ කරල තියන්නේ ඉහලසිට පාලටද පහලසික ඉහලට තක්ගාල කියා ඔන්න දැන් වායාලග උත්තර ලස්සන්ට මං පැහැදිී කරන්න එල සිට පහලට ලියනවා සමමාරු සමරු පහල සිටිහලට ලියනවා දැන් ම පහැදිී කරන්න මෙන්න පලවෙනි ද්‍රවය මෙන්න දෙවැනි ද්‍රවය න්න තුන්වෙනි ද්‍රවය කියලා හිතා ඔන්න දවමට අන්තික ඔන්න ඔක්කගේම දෝවමටා වෙනස් වෙන්නන ඔන්න දවමට්තන්ටික ඔන්න දෝවමට්ටන්ටික ඉට පස්ස පුතා මන් දවමානය අඳනවා වෙන පාටකින් කළු පාට අඳන්න ඉස්සල ගනත්වටික ලියන්න මේක ගනත්වය අටසීය මේක ගණත්වය දාහයි මේක ගනත්වයෙ දස් පන්සීය ගනමීටයට කිල න්න එක්දස් වහන්සීය දැම් බලන්න කකතා එක්ක දරුවයි උත්තරය හරියට දාලා තියෙන්නේ උත්තරේ හරියට දාලා තියන්නේ සත්සිින්දු සක්සිින්දු උත්තරේ දාලා තියෙනවා හරියට බුද්ධිමා උත්තරයක් දාලා නැත අනිත්දරෝත්තර කරදි බලන්න දැ ද්‍රෝමානයක පාටන් කලකුණු කලා තියෙන දැම් ඔබම තේරුම් අරගෙන කියන්න ඊල සිට පාල්ති කියලා දැම්ම මේ පෙන්නවා ඔන්න පුතේ අට සයි ද්‍රෝමානය චක් ගාලා මේකයටටම ගරෙනවා ද්‍රෝමානයයටටම ගෙනවා දාහයි ද්‍රෝමාණය ගිලන කැඹුර අඩුයි එක්ද පන්සීයයි ද්‍රෝමාණය ගරණ ැඹුර තවත් අඩු ඒනං එක්දස් පන්සීය තියෙන්නේ ද්‍රෝමාණයේ යටම ද්‍රෝමානීටම එක්දස් පන්සීය ලක්ම කරන්න මටටම ද්‍රෝමාණයේ යටම එක්දස් පන්සීය මේ මෙතන එක්දස් පන්සී මෙතන එක්දශ පන්සී මෙතන දාහ මෙතන අටසීය එකෝ සියලු දරුව දැන් කියන්න ඉහල සිට පහලටද පහල සිට ඉහලටද ඩෝමානයේ පාටාංක අකුණු කරලා තියෙන් සියලු දරුව කියන්න දැ කොබන තේරච්චා අතසන් තේරිච්චා අතසන්න වැරදිච්චාය දැන් තේරුණාද කියලා අතුසන්න එත වට පුතේ යි වරදදන්නපා දරෝමාණයේ පාටාංක ලකුණු කර ඇත්තේ ඉහල සිට පහලටය දැක්කනේ අත දවසය ඔබේ ගෙන ගත්ත දෙයක් ර්‍රෝම යි මං කිය්‍යප විදේ රඔබට ච කල්ල බලන්න පුළුවන් ද්‍රෝමාණයේ ඉල සිට පහලද පහල සිට කියලටද කියලා ං කියප එක ගනත්තේ වැඩන අඩුවෙන් ගිලෙන්න්නේ අඩුවෙන් ගිලනවනන් යා යටම ඉන්න එක්දස් පන්ීය එතොට එඇටම එක්දස් පන්සිය එෙන උඩයි එන්නවන ඉටවට අඩු අගයන් එතකොට එයා වැඩියෙන් ගිලෙනකොට ඔවිදියටයි සටහන්ෙන් දැම්පතා ඔය ද්‍රෝමාණය සකස් කරලා තියෙන විදිය බලන්න ඔය ද්‍රෝමාණය තියෙනවපුතා වීදුරු බල්දයක් එ ද්‍රෝමාණය තියනවපුතා පරිමාණය ස ්‍රවාමාණක තියන ශේෂම ේතමයි මොක්දපුතා එයාට ගිලිලා ඉපිලේන හැකියාව තියෙන වා කුමක් නිසාද පුතා ඊයම් මූනිස්සම් නිසා මනා නිසාද ඊයම් මූනිස්සම් නිසා ඊයම් මූනිසම් නිසා ද්‍රවමාණය ලෙස ගිල්ල ඉපිලන අපට දක්කි ලැබ එනම් පුතා දැන් ඔබට ද්‍රෝමාණයක් මේ විද්‍යාගලදයෙන් ද්‍රෝමාණය ඔබටමං කියාදනෝ ද්‍රෝමාණ හතරක් ගෙද්දි හදාගන්න විදිී ඒ නපුදේ ද්‍රෝමාණ හතරක් ගෙදද්දි හදාගන්න පුළුවන් මෙහම ද්‍රෝමාන හතරක් ගෙද්දි හදාගන්න පුළුවන් මෙහෙම කෝමද කොහොමද බීම බටයක් ගත්තා අඩේ කලේගුලියක් දැම බීම බට අඩිය කලේගුලිය එරඟට පැන්සලක් ගන්නවා අඩියේ කලේගුලිය පැන්සල අඩිය කලේගුලිය පැන්සලක් ගන්නවා මේකට දානවා ෆයිල් කටු මෙතන ෆයිල් කටු අමුණු අවසානක පුතා කොයෙන් අරි අපි හොයාගත්ත කියමු පරීක්ෂණ නලයක් ඒ පරීක්ෂණ නලේ අඩියට දානව පුතා වැලි රීක්ෂණ නලේ අඩියට මනවා ධාන දරුවෝ වැලිදා එනම් ඔන්න ගත්තා පරීක්ෂණ නලය අඩියට දැම්ම මොනවාද පුතා වැලි බලන්න ගෙදද්දිී රෝමාණ හදාගන්න ආකාර හතරම් බීම බටට කලේ ගුලිය පෑ පැන්සලට පෑනට කලේගුලිය ඉළඟට පැන්සලට ෆයිල් කටු අවසානය පුතා පරීක්ෂණනලයට වැලිදාර කොබාන තේරිිච්චාත උත්සා තේරච්ාතඋස එතකොට බලන්න ඔබට ඔය විදියට අවබෝධ වනාද කියලා එනම් පාඩම අවසන් කරන්න අවසන් ප්‍රශ්න ටික අවිදැම් කතා කරම් එත වඩ එක ප්‍රශ්නයක් මන්ද ඇැකියා දෙන්න අනිත් ප්‍රශ්නයට ගෙදදිී උත්තර සපයා ඔන්න පුදේ වස්තුවක බර නටන් පහලවලු වස් බර නන් පහළවයි එයාගේ දෘෂ්‍යබර පහයිලු එන උඩුකුරු තැරපුම කියන්න පුතේ පාලවයි නිටන් වලින් අඩු කරන්න චචරද පයි පායි ्यන් වලින් අඩු කරන්න පුතා පයි උත්තර නොපුතා කියීයදපුතා දහයි ्यර් නත්තරේ වා අතේදී වස්තුුවක බර න्यටන් පාලවයි ජලය තුළ ගිල්ලූ විට බර න्यන් පහයි එනම් පාලවෙෙන් පහක් අඩුකර හමපුතා කියීයද න्यටන් දහයක් කෙනවා උත්තරේ බරන්න තේරුුණාද උදුකරු තැරපුුම ගන්න විදිියය අත උසන්න අර ඉස්ස වස්තුුවය බරෙන් දෘෂ්‍ය බර අඩුකරහ මෙෙනවා අර අති උස්සපු බලය එවන තං උදදුකරු තරපුම එනම් උඩකරු තෙරපු නනිවටන් දහයයි වස්තුව ජලය සම්පූර්යම ගිලි ඇතිවිට විස්ථාපන ජලය බරත් නියටන් කියය මදපුතා දහායමයි විස්ථාපිත ජලයේ බරත් කියදපුතා නිියවටන් දහායමයි අ උඩුකරු තෙරපු මත්දාහයයි විස්ථාප ජලබර හැමතිස මත යාන උඩුකරු දරම විස්ාප ල බයි මාන කෝබලන්න තේරුුණානේද ඊළඟ ගානමං ඔබට අවස්ථාව දෙනක් කල්පනා කරන්න කල්පනා කරලා උත්තරයක් ලබන සතිී හොයාගෙනන්න ඔතන සරලයි කතාවපුතා ඉස්සල්ලම තියෙනවා ඔබපුතාමොකක්ද යෝද බැලුුණ එක යෝධ බැලුන් එකක් තියෙන යෝද බැලුම් එකේ පුතා ඉස්බර වටන් තුන්ද යෝ බැ හිස්බර තුන්දායි එඒවායි පිරවූහම පුතා දාසය දයිනු එය පුරවා ඇතිවායු බර දශය දයයින එනම් දැන් බැලු එකේ මුළු බරවෝොත් ද මුළුබර කොච්චරද යෝද බැලුන එකේ හිස්බර තුන් දාය පුරවාතියන යුර දාශය දහයිද එන බැලුන් එක සම්පූර්ණ කොච්චලද පුතා දාසය දහයි තුන් දහයි එකතු කර ද නව දයිොචද ද නව දයි ඊනකට කියනවා පුතා බැලනේෙහි විස්ථාපනය වන බායුබර කියද විස්ථාපනය වූ ආයුබර විසිහාය දහයිද එනම් විස්ථාපනය වූ ආයු බර විසිහාය ද න bakal pena buta hukuru ter kocara kata patang upimabara kocaradaki balana buta enang oya uttara deka la satu हो kal pena lakar-lakarlah hoy ada si ada mambaलाune පෑ දෙකක් මේ පන්තිය කරලා ඊළඟ ඊළඟ පාඩම කරන්න නමුත් අද වැඩ මිස්සුනා දැ ආයි තව පන්තියක් හරතියෙනවා එක නිසා අද අපි මෙතනින් පන්තිය නිම කරනවා ලබන සතියේ දාසය දාහත වලාපොත්තුවයනවා අවසන් වශයෙන් කතා කරන්න දදාසේ දාහ තුළලවඋපරිමේට ඉඩ පස්සේ ඊළංග සතියයට දාාහත දහට ඊළඟයට දහනවය දාසය දාහත දහට දහනවී ඊළඟ සතියට ගත්තොත් පෝමාරි විසිවැනිි පාඩම අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මැදවෙනකොට මුළු පාඩන්ටික අවසන් කරන්න අනිවාර් එනම් ජනවාරි මැදවෙන ගට පාඩන්ටික අවන් කරන්න ඔබ අනිවාරයෙන් පන්තියටට සහපාගෙන්න්න හැමදා යි ෙන්න්නෝ නතකොන මට වැඩේ යන්න පුලුව න් වැස්ස නිසා තමයි අද පැක් ගැටලුවක්කාගේ ගෙරෙව්ක් හොදටම එ නම් පුතා මන පඩන්රන්න ීල ු නයි ගඩ්නයි සිල්ල නට පැසම ඉන්න තාල සිල් ෙනන පුතාල දල සිල්ද නම් පරස ස ගනයි